සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටුනේ සදහම් සරණ බෞද්ධ භාවනා පුහුණු වැඩසටහන් සමග. පසුගිය වැඩසටහනකින් අප ආනාපාන සති භාවනාව ඔබ වෙත හඳුන්වා දුන්නා. ඒ අනුවම විස්තර කරා ආනාපාන සති භාවනාව සූත්‍ර පිටකයේ සූත්‍ර රාශියක විස්තර කරලා තියෙන ආකාරය. එම සූත්‍ර ආනාපාන සති භාවනාව වඩන ආකාරය විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒ විස්තර අනුව තමයි මේ ආනාපාන වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ. එම ආනාපාන සති භාවනා අභ්‍යාසයක් අපි අද මෙතැන් සිට සලකා බලමු. සූත්‍ර පිටකයේ ආනාපාන සති භාවනාව කරන ආකාරය සඳහන් වෙන්නේ පළමුව භාවනාවට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම. ඒ අනුව අරණ්‍ය ගතවා, රුක්ක මූල ගතවා, ශුන්‍යාගාර ගතවා වශයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ කැලේකට, ගස් මූලකට හරි, එහෙම නැත්නම් නිදහස් තැනකට ගිහිල්ලා තමයි භාවනාව පටන් ගන්න ඕන. ගොඩක් වෙලාවට අද කාලේ මතයක් තියෙනවා භාවනා පූර්ව කෘත්‍යයන් කළ යුතුය කියලා. නමුත් සූත්‍ර පිටකයේ හෝ විනය පිටකයේ හෝ අභිධර්ම පිටකයේ මේ පූර්ව කෘත්‍යයන් ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. අසවල් පූර්ව කෘත්‍යයන් කරන්න කියලත් නැහැ. ඒ නිසා පැහැදිලිවම පූර්ව කෘත්‍යයන් කියන මතය පසුකාලීනව ආපු අදහසක් බව පැහැදිලි. දැන් ගොඩක් අය හිතනවා පූර්ව කෘත්‍යයන් වශයෙන් නොයෙකුත් භාවනාවන් වෙනත් භාවනාවන් කරන්න ඕන කියලා. නමුත් ඒක පැහැදිලිවම න්‍යාය විරෝධී. ඒකට හේතුව තවත් භාවනාවක් පූර්ණ කෘත්‍යයක් වෙන්න බැහැ වෙනත් භාවනාවක. ඒ නිසා භාවනාවේ පූර්ණ කෘත්‍යය ඔක නෙමෙයි. බුදුන් වහන්සේ ඉතාම පැහැදිලිව පූර්ණ කෘත්‍යයන් විස්තර කරලා තියෙනවා. මේ පූර්ණ කෘත්‍යයන් හැබැයි ඔය විසුද්ධි මාර්ග, විමුක්ති මාර්ග කියන කෘත්‍යයන් ඒත් පැහැදිලිව සඳහන් වෙනවා. එකක් තමයි වස්තු විසද ක්‍රියාව. වස්තු විසද ක්‍රියාව කියලා කියන්නේ තමන් පිරිසිදු වෙන්න ඕන. නාලා හොඳට කොණ්ඩේ පීරගෙන තමන්ගේ ඇඳුම් පැළඳුම් හෝදගෙන පිරිසිදු වෙන්න ඕන. ඒ වගේම වටපිට පරිසරයත් පිරිසිදු කරගන්න ඕන. අන්න ඒ වගේ පූර්ණ කෘත ක්‍රියාවන් තියෙනවා. නමුත් මේවා හැමතිස්සෙම කරන්න ඕනේ නැහැ. හැම භාවනා ඉරියව්වෙදිම කරන්න ඕනේ නැහැ. නමුත් මූලික වශයෙන් භාවනාව ආරම්භ කරනකොට ඒ දෙක කිරීම ඉතාම සුදුසුයි. දැන් අපි බලමු කොහොමද ආනාපාන සති භාවනාවට ඉඳගන්නේ, වාඩි වෙන්නේ කියලා. මෙතෙන්දී පල්ලංකං ආපූජිත්තා කියලා තියෙනවා. ඒ කියන්නේ පලකක් බැඳගෙන දෙපා හරස් කරගෙන ඉඳ ගැනීම තමයි යෝග්‍ය කියලා කියන්නේ. නමුත් අපි දැකලා තියෙනවා කාන්තාවන් ඉඳ ගන්නකොට දෙපා පැත්තකට තියලා වාඩි වෙනවා. මේක ඇත්තටම අනුමත කරන්න අමාරු හේතුව සමබර ඉරියව්වක් මොකක් හරි කමක් නැහැ භාවනාවට. එතකොට සමබර ඉරියව්වක් අවශ්‍ය වෙන්නේ ධානගත වුණාට පස්සේ. ධානයේදී ඇඟ තියෙන දැනෙන්නේ නැහැ සමහරලාට. ඒ නිසා සමහරලාට තමන්ගේ ශරීරය පැත්තකට පිළිල යන්න බුණා. මේ පිළිල යන එක වළක්වන තමයි සමබර කිරීම කරන්නේ. මෙතෙන්දී සමබර කිරීමේ ක්‍රමයක් තියෙනවා. ටිබෙට් යෝගින් විසින් හඳුන්වා දීපු ලොබ්සාර් නම්පා තමයි මේකේ නිර්මාතෘය මේ ක්‍රමය. මේක ඔහු කියන හැටියට ටිබෙට් භාවනා ක්‍රමවල භාවිත වෙන ක්‍රමයක්. එතින්දි කරන්නේ අත් දෙක තියනවා දෙපැත්තෙන්, තමන්ගේ දෙපැත්තෙන් බිම තියන්න. බිම තියලා සතෙක් ඉහළට ඇදෙන්න වගේ ඇදෙන්න. මෙහෙම ඇදෙන්න. මෙහෙම ඇදිලා හිමීට ආපහු තමන්ගේ ශරීරය පල්ලෙහාට බහින්න. එතකොට හරියටම ශරීරය කෙලින් වෙනවා. මෙන්න මේ කෙලින් වීම ඉතාම වැදගත් ධානාගත වෙනකොට. ඒ නිසා පළවෙනි දේ මේ කෙලින් වීම. මා පෙන්වසරයක් කෙලින් වෙන හැටි මේ ආකාරයෙන් ඉදිරියට උඩට ඇදෙනවා. උඩට ඇදිලා හිමීට ගාතරින් එක සැරෙන් කෙලින් වෙනවා. අයිත් වෙන මොකක්වත් අවශ්‍ය නැහැ කෙලින්. දැන් ඊළඟ ප්‍රශ්නේ ගොඩක් අය අහනවා, භාවනා කරනකොට යමකට පිට දීලා කරාට කමක් නැද්ද කියලා. ඒක තමයි අයිති ප්‍රශ්නේ. කමක් නැහැ කරාට. දැන් බුදුහාමුදුරුවෝ ඇසතුගත කසකට පිට දීලා නේ බුදුනේ. තමන්ට පුළුවන් තමන් කැමති නම් පිට දෙන්න, කැමති නම් පිට නොදී ඉන්න. ඒක හුදෙක් පෞද්ගලික ප්‍රශ්නයක්. ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි භාවනාවේ. ඒ මොකද ඒව භාවනාවේ දියුණුවට බලපාන්නේ එක්තරා මෙන්න මේ ක්‍රමයට. කොහොමද යමකට පිට දීලා භාවනා කිරීමේ හොඳක් තියෙන. ඒක හේතුව ධානාගත වීමෙන් පස්සේ සමහරවිට ඇඟ තියෙනව දැනෙන්නේ නැහැ. ඒක හොල්ලන්නත් බෑ කොහොමද යන්නේ. එතෙන්දී
තමන්ට යමකට පිට දෙන්න නැතුව සමහරට භාවනා කරොත් තමන් රොදිනුම තමන්ගේ ඇඟ දරස් කාලා මේ ආකාරයෙන් කඩාගෙන හිටින්න පුළුවන්. ඒක සමහරට විශාල රෝගාබාධයකට තමන් ලක් වෙන්න පුළුවන්. අර ආකාරයෙන් පිටදී භාවනා කිරීමේ ඒක අතින් හොඳයි. විශේෂයෙන්ම දැන් ටිබෙට් භාවනා ක්‍රමවල ටිබෙට් රටේ යෝගීන් තියෙන වෙනම භාවනා පටි කියලා જાතියක්. ඒ භාවනා පටි පාවිච්චි කරන්නේත් තමන් නොසලී ඉන්න. එතකොට අපි එහෙමනම් අපි හිතමු ඕන දැන් යමකට පිට දුන්නා තමන් කෙලින් වාඩි වුණා. ඊට පස්සේ අධ්‍යාත් තියාගන්න ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධාන කොටම තමයි මෙන්න මේ ක්‍රමයේ අධ්‍යාත් තියාගන්න මෙන්න මේ ආකාරයට තියාගන්න පුළුවන් තමන්ගේ උකුල මත. එහෙම නැත්නම් තියාගන්න පුළුවන් මේ ආකාරයට. ගොඩක් කාලවලට ගහන්දාර බුදු පිළිමවල දෙයක් තියෙන මෙන්න මේ ආකාරයට. ගහන්දාර බුදු පිළිමවල මේ ආකාරයටත් තියෙන බුදු පිළිමවල. අපි හිතාගන්න පුළුවන් මේ ආකාර දෙක ගොඩක් භාවිත වුණා කියලා. එහෙම නැත්නම් සමහර ජපන් යෝගින් විසින් කෙලින්ම තමන්ගේ කලවය දෙකවලේ මත අත්තියාගෙන භාවනා කරනවා. ඒකත් වරදක් නෑ. යාකරන සිත සමාධිගත වෙනවා. එහෙම නැත්නම් දෙකවලේ මත උඩ අතට උනත් තියාගන්න පුළුවන්, යට අතට උනත් තියාගන්න පුළුවන්. ඔය තමයි ඊටාම පහසු ක්‍රම. ඊට පස්සේ බුදුන් වහන්සේ එකම තැනක දේශනා කරලා තියෙනවා ඒක සැහැල්ලු කිරීම ගැන. ඒ සැහැල්ලු කිරීම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ඇඟ සැහැල්ලු කිරීම. මේක කරන්න හොඳයි. මේක ඉස් මුදුනේ ඉඳන් සැහැල්ලු වේවා කියලා හිතන්න. ඇත්තට ඒක සැහැල්ලු වෙනවා එකකින් වෙන්නේ තමන්ගේ මාංශ පේශීන් ඉහිල් වෙනවා. දැන් අපි බලමු මේ ආනාපාන සතියේට උපකාරී වෙන ඉතාම වැදගත් භාවිතාවක් නැත්නම් කූර කෘත්‍යයක්. අර මං කිව්ව කූර කෘත්‍යයට වැඩිය ඉතාම බලගත් කූර කෘත්‍යයක්. මේ කූර කෘත්‍යයේ ටිබෙට් භාවනා පොත්වල සඳහන් වෙන එක. මේ ටිබෙට් කිව්වම ඒක හිතන්න එපා, මේ ඔක්කොම මහායාන, මේවා මේ කරන්න හොඳ නෑ, මේව කරාම මේ මහායානට ඇද්ද නෑ. මේ ඉතාම වැදගත් අභ්‍යාස තියෙනවා ටිබෙට් භාවනා පොත්වල. සංග විචා අභ්‍යාස. මේ අභ්‍යාසයට කියන්නේ පොඩි දරුවා පන්සලේ චිත්‍ර බැලීම. ඉතාම වැදගත් වටිනා අභ්‍යාසයක්. මේ අභ්‍යාසය කරාට පස්සේ පළවෙනි භාවනාවේ පළවෙනි කඩේම පසු කරා වෙන. ඒකට මොකද දන්නේම නැතුව තමන්ට හිත සමාධිගත වෙනවා. මේ භාවනාව සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරය කරන්න ඕනේ. පොඩි දරුවා පන්සලේ චිත්‍ර බැලීම කියන එකේ අර්ථය ඉස්සෙල්ලා අපි බලාගමු. පොඩි දරුවෙක් ඉන්නවා වයස දෙකක. මේ දරුවා පන්සලට යනවා අම්මයි තාත්තයි එක්ක. පන්සලේ චිත්‍ර පේනවා මේ ළමයාට. මේ ළමයා පන්සලේ චිත්‍ර දැකලා මේ ළමයාට අරමුණක් උපදවා ගන්න බෑ. ඒ ළමයා හිස් මනසින් යුතුව ඒ චිත්‍ර දිහා බලාගෙන ඉන්නවා. අන්න එහෙම තමන් දුර පේන තැනකට වෙලා ඔය කින විදියට පල්ලංකම් ආභුජිත්වා පල්ලංකයකට ඇවිල්ලා දුර දිහා බලන් ඉන්න. මේ ආකාරයෙන් දුර දිහා බලන් ඉන්නකොට ඉතාම හොඳ දෙයක් වෙනවා. මොකද්ද? තමන්ගේ සිතුවිලි නැගීම එන්න එන්න අඩු වෙනවා. ඉතිවිලි නැගීම අඩු වෙනවා. ස්පිය ගන්න කමන්නේ නැහැ. ඒක ස්පිය ස්වභාවිකව නැගෙන්නේ නැහැ. දැන්ම හුස්මට හිත යොමු කරන්න එපා. මේ ආකාරයෙන් දුර දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් සිතුවිලි නැගීම අඩු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට සිතුවිලි එනවා. අන්න ඒ අවස්ථාවේදී නාරෝපා මුනිවරයා කියනවා ශරීරය ඇතුලින් කතුරක් මතුවෙනවා කියලා හිතා ගන්න කියලා. මේ කතුරෙන් ටකස් කරලා සිතුවිලි කපල යනවා. ඒක ක්‍රමයක්. තව එකක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරපු තවත් ක්‍රමයක්. තිට්ඨේ දිට්ඨ මතං භවිෂ්‍යති. ඒ කියන්නේ දැක්ක දෙයක් හා දැක්ක දැක්ක කියන දෙපාරක් හිතන්න. එච්චර. ඒ එතකොට ඒ සිතුවිලි දිගේ යන්නේ නැහැ. ඒකට ක්‍රම දෙකයි. සිතුවිලි කපාහරණ ක්‍රම, නාරෝපා මුනිවරයාගේ ක්‍රමය කතුරකින් ටක් ගාලා කපන්න. හිතෙන් මනවත් වෙන කතුර ටක් ගාලා සිතුවිලි කපන්න. එතකොට මූලයට එනවා. එතකොට නැවත බුදුන් වහන්සේ ක්‍රමය දිටේ දිට මත්තම් භවිෂති, සුතේ සුත මත්තම් භවිෂති, මුතේ මුත මත්තම් භවිෂති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂති. ඒ කියන්නේ දැක්කනම් දැක්ක කියලා හිතන්න එච්චරයි. දැන් පින්වතුනි අපි බලමු දැන් කොහොමද මෙයා